අන්‍යාගම් පූජක තුමන්ලාගෙන් අවසරයි. නියත වශයෙන්ම නියත වශයෙන්ම මේ රට බේරාගත්ත සහ එවගේ මේ අවස්සර සම්බන්ධ වෙන තෙල් බින්දුවක්වත් නැතුව සති ගණන් පාරේ ජීවිත නැති වෙනකොට තෙල් නැව් වරාය ඉඳලා එළියට යනකොට ලංකාවට තෙල් ගෙනල්ලා මාතරත් රටේමත් නම්බුව රකපු මාමිත්‍ර කාංචන විජේසේකර මහත්තුමනි, එවගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, ප්‍රාණ්ඩුකාරතුමා, එවගේම දේශපාලන අධිකාරිය සහ මාදරණීය මාතර දිස්ත්‍රික්ක මවුරුනි පියවරුනි සහෝදර සහෝදරුනි, අද අපි මාතරට ආවේ සුභාරංචියක් කියන්නේ. මොකක්ද දන්නවද ඒ සුභාරංචිය? ඒ ආරංචිය තමයි මේ රට කියන නැවේ කපිතාන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුභාරංචියයි අපි අරගෙන ආවේ කියන එක මේ අස්සදි මතක් කරන්නට ඕනේ. කරු දෙමව්පියනි, මම මේ සුභාරංචිය ගැන මෙහෙම පොඩි කතාවකින් පටන් ගන්නම්. අපි කියමු මේ ලංකාව කියන නැව මූදේ ඉන්නකොට ඔබතුමාලා වැඩි කට්ටියක් මූදත් එක්ක දීවරකම් කරන අපේ මිත්‍රයෝ, මේ නැව ශ්‍රී ලංකාව කියන නැව කුණාටුවකට අහුවෙනවා. මේ කුණාටුවට අහුවෙනකොට හැමෝම මේ නැව පාලනය කරගන්න බැරුව ඉන්නකොට දෙන්නේ තුන්දෙනෙට තරුණයි කියන දෙන්නේ තුන්දෙනෙට කියනවා, පුළුවන් නම් මේ නැව පොඩ්ඩක් බේරලා ගෙනෙපන් කියලා. හැමෝම බැහැ කියනකොට එක්කෙනෙක් කොනකින්දන් තනියෙන් පැත්තක වෙලා බලාන් ඉන්න. ඒ බලාන් ඉන්න කෙනා මේ විශාල කුණාටුවෙන් ලංකාව කියන නැව ගිලෙන්න යනකොට හිමින් සැරේ වරායට ගෙනල්ලා නැවයි නැවේ හිටපු මිනිසු ටිකයි ඔක්කොම ජීවිතේ එකයි බේරගෙන ආපු ඒ නැවේ කපිතාන් තමයි රනිල් වික්‍රමසිංහ කියන එක මතක තියාගන්න කරු මිත්‍රවරුනි. කරු දෙමව්පියනි, එහෙනම් මේ රටේ ශ්‍රී ලංකාව කියන නැවේ යන වත් ඔබතුමාලා මේ රටේ මිනිස්සු කියන එක මතක තියාගන්න. මේ මිනිසුන්ට පුළුවන් ඕන්නම් මේ නැව ගිලන්න, එහෙම නැත්නම් මේ නැවට පාඩුවේ තව ටිකක් ගමනක් යන්න ඉඩ දෙන්න. ඒ තීරණය තියන්නේ ඔබේ අතේ. ඒ තීරණය තියන්නේ මේ රටේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පෝලිං වල මැරෙනකොට ළමයට ඉස්කෝලේ යන්න බැරිකොට බෙහෙත් ටිකක් ගන්න බැරිකොට දුක් විඳපු ඔබතුමාලගේ අතේ තියෙන්නේ. දැන් මේ නැව තවත් අවුරුදු පහකට මූදු යණ්ඩයි යන්නේ. මේ නැව තව අවුරුදු පහකට මූදු යණ්ඩයි යන්නේ. ඔබතුමාලා සූදානම් නේද මේ නැව නැවත වතාවක් මූදට ගෙනියලා අපේ වැඩ කටයුතු කරන්න රනිල් වික්‍රමසිංහට බාර දෙන්න ඔබ සූදානම්ද? අනිවාර්යෙන් කරු දෙමව්පියනි. එනිසා මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මේක අර අපේ විදේශ ඇමතිතුමා කිව්වා වගේ එක්ස්පෙරිමන්ට් කාලයක් නෙමෙයි, දීලා බලමු කාලයක් නෙමෙයි. දීලා බලලා අපේ භාෂාවෙන් කියනවනම් කෙලව ගන්න අපි සූදානම් නැහැ මගේ අම්මේ තාත්තේ. මතක තියාගන්න, මේ රටේ සත පහක් නැතිකොට, සංචිතයක් නැතිකොට, මිනිසුන්ගේ ගෙවල් ගින්න තියනකොට, කණ්ඩ නැතිකොට ඒක බාරගන්න අභියෝගයක් බාරගන්න පුළුවන් වෙච්ච නායකෙක්ට අපි දන්නවා දකුණේ ඔබතුමාලට කොන්ද තියෙනවා ඒ මිනිහව ආරක්ෂා කරන්න කියන එක අපි දන්නවා. ගෞරවනීය දෙමව්පියනි, මේ ශ්‍රී ලංකා කොඩියේ අවුරුදු දෙකකට සිංහ ඇඹරිලා හිටියේ. සිංහ ඇඹරිලා හිටියේ නිසා ගෞරවයෙන් මේ කොඩිය වනන්න මගේ අම්මේ තාත්තේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලංකාව රැකලා දුන්නා කියන එක හොඳින් මතක තියාගන්න මාගේ පියෝරේ. ගෞරවනීය දෙමව්පියනි, කයිවාරුකාරයන්ට රැවටෙන කාලයක් නෙමෙයි. එකක් මතක තියාගන්නකෝ, දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වෙනස මම ඒක විතරක් කියන්න, ගොඩක් කතික වෙන නිසා වැඩි වෙලා කතා කරන්නේ. දැන් සමහරට සජිත් කට්ටිය කියනවා සජිත් වෙනුවෙන්
ආදේශකයක් ඕන නම් ගෙනල්ලා දියන්න පුළුවන්. කවුද? හර්ෂගේ මොකෝ මගේ මිත්‍රයා මහින්දානන්දගේ මිත්‍රයා එක පාසලේ. සමහර මිනිස්සු කියනවා සජිත් වඩා හර්ෂ හොඳයි. සමහර මිනිස්සු කියනවා නෑ සජිත් මිල්ලපු දෙන්. අඬ කුමාරගේ ඒගොල්ලන්ගේ සමහර කට්ටිය කියනවා හරිනි හොඳයි. හරිනි වදාලා මේ ඡන්දෙ ගහමු. හැබැයි අපිට විකල්ප නෑ. රටරම අපිට ඉන්නේ එක නායකයයි ඒ රනිල් වික්‍රමසිංහ පමණයි කියන එක. මේ අවස්ථාවේ අපි ආඩම්බරයෙන් කියනවා අපි ගාව ආදේශන නැහැ. මේක රකපු මිනිහට රකින්න දෙන්න අපි සූදානම්, ඔබ සූදානම් කියලා අපි දන්නවා. මෙතරුනි මේ කයිවාරු දොනීලා දෙන්න ගැන මම එකක් කියන්න. මේ දෙන්නට බැරුණා විවාදයකට එන්න. මේ දෙන්නට විවාදයක් කරගන්න බැරි වුන් දෙන්න අභියෝගයක් බාර ගන්න බැරි වෙච්ච එක මේ රට රකින්න ඔබතුමාලා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ මගේ අම්මේ තාත්තේ. පක්ෂේ තමන්ගේ තනතුරයි තමන්ගේ ජනාධිපතිකමයි ලබා ගන්න රට රකින්නම් කියන එකෙක් කවදාවත් විශ්වාස කරන්න එපා මගේ අම්මේ තාත්තේ. ඒ වෙලාවේ ගෙවල් ගිනි ගන්නකොට මිනිසුන්ට කණ්ඩ නැතිකොට රටේ එක සුද්ධයක් නැති වෙලාවකදී මේ සියලු දේවල් කරලා අද ලංකාව මේ දකුණු පුරෝරේ මොනතරම් සුන්දර තැනකට පත් වෙලා තියෙනවද කියලා හදවතින් අහලා බලන්න. නිසා මම දීර්ඝව මේ වැඩි වඩා කියන්න යන්නේ නැහැ. ආදරෙම්ම කියන්නේ අද අපි මාතරින් ඇවිල්ලා පටන් ගත්තා. ලංකාවේ පල්ලෙහාම තැනින් පටන් ගත්තා. පල්ලෙහාම තැන ඉඳන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තව අවුරුදු 5ක් දෙන වැඩසටහන මේ කරලා තියෙන වැඩවලට මේ ගෞරවය දෙන වැඩසටහන අද මාතර ඉඳන් ආරම්භ කරලා රටවටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනපති වෙනකන් ඊගාව පාරට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. මේක සංවිධානය කරද්දී අපි පක්ෂයක් නෑ අපිට. අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ මිනිසු රකින්න වැඩපිළිවෙළ තව ඉස්සරහට ගෙනියන්න පමණයි. කාංජනද ආරම්භ කරලා දුන්න අය මේ හැම ඇමතිවරයෙක්ම තමන්ට දීපු වග්ගීම් කොටස ඒ නායකයත් එක්ක එකතු වෙලා කරපු නිසායි අද රට මේ තත්ත්වෙට තියෙන්නේ. සමගයේ දෙමව්පියනි, අමාරුම කාලේ මැරෙන්න ගිය ලෙඩා බේරගත්ත දොස්තර දැන් ලෙඩා හොඳට ඇවිල්ලා වාට්ටුවේ දාලා හෙට නිතර ගෙදර අරින්න ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න ඒ ලෙඩා බේරපු ඒ ලෙඩේ හොඳ කරපු දොස්තරව ඔබේ ගමේ ඔබේ රටේ ඔබේ පළාතේ ඉස්පිරිතාලේ දොස්තර හැටියට තියාගන්න කියමින් රටේ ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට මාතර ඔබට ජය වේවා කියමින් මන්නේ අනුර බොන්දු සුදනාරා.